මාස 3න් 3ට 60%ක බෝනස් පොලියක් හිමි කරගන්න. එළමෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අද සහ හෙට අවස්ථාව හිමිවනවා. ඒ අනුව පසුගිය 4, 5 සහ 6 යන දිනවල තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ ඡන්දදායකින්ට ඒ සඳහා අවස්ථාව හිමිවන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. සිය සේවාස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඡන්දය ප්‍රකාශ කළ හැකි. මෙ අතර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වනදා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව 14 සහ 15 යන දිනවල විභාගයට හානි නොවන අයුරින් කටයුතු කරන ලෙසටයි මැතිවරණ කොමිසම සියලු අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින්නේ. 14 සහ 15 කියන දින දෙකේදී මේ දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගයට බාධාවක් වන ආකාරයෙන් කිසිදු විදිහක ප්‍රචාරක කටයුත්තක් නොකරන නිසාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සමහර ඔබ මේකටත් සංවිධානය කරපු දේවල් වෙන්න පුළුවන්. මම ඉතාම ඉල්ලා සිටිනවා ඔබ මේ සියල්ල කරන්නේ රටේ අනාගතය වෙනුවෙන් මේ දරු පරපුරේ අනාගතය ගැන හිතලා ඔවුන්ගේ කටයුතු වලට බාධාවක් නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙස. එනිසා ශිෂ්‍යත්ව විභාගයේ පවත්වන පාසල් ආසන්නයේ ඒ විභාග කටයුතු වලට බාධා වන ආකාරයේ කිසිදු මැතිවරණ ප්‍රචාර කටයුත්තක යෙදෙන්නට එපා කියලා විශේෂයෙන්ම ලවුඩ් ස්පීකර් පාවිච්චි කරමින් ශබ්දය දරුවන්ගේ මානසිකත්වයට බලපෑමක් ඇති වෙන ආකාරයට මේවා සිදු කිරීමෙන් වළකින හැටියට අපි සියලුම අපේක්ෂකින්ගෙන් සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනට කැමැති. මේ වෙලාවේ අපි දන උණුසුම් මැතිවරණයක් තියෙන මේ මැතිවරණය තුළ ශිෂ්‍යත් විභාගය තියෙන නිසා ඒ පිළිබඳවත් මේ මැතිවරණ අපේක්ෂකයන් සහ ප්‍රචාර කටයුතු ලේදන පිරිස් යම් විදියක අවධානය යොමු කරන්න කියලා අපිට ඉල්ලීමක් කරන්න තියෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.